සේවිකාවක්කවෙන්න? පයව ඕනනෑ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ජේෂ්ඨතම කාන්තා මැදිරි කළමනාකාරණි ලක්මිණී ජයසෝරිය. ශ්‍රී ලාංකන් ගුවන්සේවයේ අපේ නිල්ලඇඳුම ඇගටදාගෙන වෙනත් රටවල මිනිස්සු ඉස්සරහටයද්දී හිත්තට දැනෙන හැඟීම ාචනවලට පෙරලන්න බැහැ. විද්දෙස් රටවලාය අපේ නිල්ලඇන්ඳුමට ලස්සනයි කිව්වාම ඒක දැනන්නෙ හරියට අපේ රට ලස්සනයි කිව්ව වගේ එතකොටනම් හරිමාඩම්බරකමක් දැනෙනවා එසේ පාවසන්නේ ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ජේෂ්ඨතම කාන්තා මැදිරි කළමනාකාරණි ලක්මිනී ජයසූරියයි ගුවන් සේවිකාවක් වන්නෝන කියන හීනය මගේ හිතට කාවැදුනේ ඉස්කොල යනකාලෙදිමයි මගේ හොඳම යාළුුවගේ අක්කා ගුවන් සේවිකාවක් ඉතින් අක්ක එයාට කියන ලස්සන අත්දැකීම් ගැන යාළුවා මටත් කියනවා ඒ කතා අහනකොට මටත් කවදහරි ගුවන් සේවිකාවක් වෙන්න ඕන කියලා හිතුනා ඒ හැඟීම තමයි මව ගුවන් සේවිකාවක් කළේ ලක්මිනි මූලින්න්ම ශ්‍රී ලංකන් ගුවන්සේවයේ පුහුණුවට බැඳෙන්නේ එක්දහස් නමුසය අනුව වස්රේදීය ඒත් ඒ වෙලාවේ පුහුණුවට යනුනෙ මාස දෙකයි මගේ අම්මා ගැනකාධිකාරිණයක්ක් තාත්තා රාජියයේ උසස් පරිපාලන නිලධාරිීෙක් මගේ උසස් අධ්‍යාපනය ගැන ඔවුන් ගොඩක් හිනදැක්කා ඒනිසා මමත් ගුවන් සේවිකක්්පුහුණුවෙන් ඉවත්තලා අධ්‍යාපනයට වැැඩි අවධානයක් දුන්නා නමුත් ඇය නැවතත් එක්දහස් නම් සය අනු පහවසරෙදි පමණ ගුවන් සේවිකාවක් ලෙසින් ශ්‍රී ලංකන් ගුවන් සේවට එක්වන්නේය ගොඩක් අයහිතන්නේ ගුවන් සේවිකාවක් වෙන්න ලසන විතරක් තිබුණම ඇති කියලන්නේෙ හැබැයික වැරදි ුවන් සේවිකාාවක් විදිහට පුහුණුවෙනකොට, බෘුද්ධ කුසලතා සහ දැඩි කුසලතා කියන අංශ දෙකක පුහුණවීම් ලබා දෙනවා එත් පුහුණවීම් ඇතුළෙදී හෞරෂය ගොඩනගාගන්න හැටි ගුවනේදී මගීන්ගේ ආරක්ෂාව සලසන හැටි පුහුණු කරනවා ඒ විතරක්ම නෙවෙයි අනපේක්ෂිත අනතුරු භයානක අවස්ථාවගේ දේවලට හොඳින් මුහුණ දෙන හැටි ආහාර පරිපාලනය? මගේකොට වෛද්‍ය ප්‍රථමාදාාර ලබාදීමට අවශ්‍ය දැනම වගේ පූළුවල් පරාසයකට ඔය පුහුණුව විහිදෙනවා ගුවන්ඥානයක් ගිනිගත්වොත් එහෙමත් නැත්නම් මුහුදට කඩාවටනු ගුවන් සේවිකාවක් විදිහට කටයුතු කරන්න ඕන විදිහත් ප්‍රායෝගිකව දෙෙනවා පරණ ගුවන්ඥානයක් ගිනිගාන සලස්ව ලහෙම තමයි මේ ප්‍රයෝගික පුහුණවිම් කරන්නේ ඉතින් ඒවත් එහෙම ලෙසි පහස පුහුණවීම් නෙවෙයි ගුවනේදී මගීන්ගේ ආරක්ෂිකයින්, වෛද්‍යවරුන් සේම උපදේශකවරුන් වන්නේද මැදිරි කාර් මණ්ඩලයයි ගුවන් සේවිකාවක් වීමට මේ සියල්ල මාස තුනක පුහුණුවකින් උගතයුතු අතර ඉන් පසු පැවැත්වෙන සම්මුඛ සහ ලිඛිත පරීක්ෂණ සමතයමද අනිවාර්යයි ඒ ටෙස්ට වලට ලක්කුණු අනු නමයක් ගන්න එක අනිවාර්යයි ඊට පස්සේ අපට පුහුණු ගුවන් සේවිකාවක් විදිහට ගුවන්වාර තුන්නක් යන්න අවස්ථාව ලැබෙනවා ගුවන්වාර තුනෙන් පස්සෙ තමයි ගුවන් සේවිකාාවක් විදිහට බලපත්‍රිය ලැබෙන්න්නේ මගේ පලවෙනිම ගුවන් ගමනිය දුනේ සෞධ්‍ය අරාබිය දහරන්නගරයට එදා දැනුන සාතට නම් මටත් තාවමත් අමතකනැ ගුවන් සේවිකාව කලෙස සේවය කරන අතරතුරම කලා උපාදිය ශාස්ත්‍රපති උපාධිය සහ නීතිවේදී උපාදිය සම්පූර්ණ කරමින් මාපියසිහිනය සැබෑකිරීමටද ඇ සමතුූවාය. සේවයට බැඳලා අවුරුදු තුොනකින් කැබින් සුපවයිස තනතුරට අයතුම් කරන්න පුළුවන්. සුපවයිස කෙනෙක් විදිහට බසර පහක් සේවය කලාට පස්සෙ තමයි කැබින් මනේජ තනතුරට යන්න පුළුවන් වෙන්නේ. දෙදහස් එකක්ොළහ අවුරුද්ධ තමයි මම කැබින් මනේජ කෙනෙක් විදිට වැඩබාරගත්තේ. දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කැබින් මැනේජවරුන් එක සියගානක්කින්නවා එයින් විසිද් දෙ දෙනෙ කාන්තාවන්. ලක්මිණගේ නිලෑඳම ගුවන් සේවිකාවන්ගෙන් අපි නිත්තර දකින නිල් පැහැති නිලැඳම නෙවේ. ඇය හැඩවන්නේ මැදිරි කළමනාකාරණියන් සඳහාවෙන් වූ තැබිලි පැහැති අසරයකිනි. ගුවන්්‍යියමුවන්ගෙන් පස්සේ ගුවන්ඥානයේ සියලම වගකීම් පැවරෙන්නේ කැබින් මැනේජට. යානේ මගින් සම්බන්ධ ගැටලු ප්‍යාසරයේදී මගේන්ගේ සියලුම කටයුතු කළමනාකරණය කිරීම සහ කාර්මණ්ඩලේ හැසිරවීම වගේ? විශාල වගකීමක් මෙතනදි අපට පැවරෙනවා ගුවන් සරියදි සිදුවන අනපේක්ෂත සිදුවීම්වලදී නොබියව කටයුතු කරමින් ගුවන් මගින්ව සංසුන් කිරීමද ඇයට පැවරෙන ප්‍රධාන රාජකාරයෙන් අතරින් එකක්්‍යය ඒ පිළිබඳ ඇ සද සුවිශේෂි මතකයන් ලක්මිනි දෙගහැරිය මෙසේය එක පාරක් අපගේ ගුවන්්‍යානයක එංජීින් එක ප්‍රශ්නයක් වෙලා නැවත ගොඩබාන සිද්ධ වනා මේක නිවේදනය කලාාම ගොඩක් මගීන් හරියට කලබල වුණා ඉතින් පස්සේ කොහුම හරි එලව සංසුන් කරලා ගුවන්ඥානය ගොඩබෑමට සූදානම් කලාා මේ සේරටම ලබෙන් විනාඩි කිහිපයක් විතරයි. වාාසනාවකට එදා අපි කිසිම කෙනෙක්ට අනතුරක්ුණේ නැහැ. එවැනි සිද්ධුවීමලට අමතරව ඇතැම් මගීන්ගේ ක්‍රියා කලාපය නිසා අපහසතාවලට පත්ත අවස්ථාද ඇති බව ඇ කියයි. මම බොහොම නිහතමානීවිද්ධයට මගේ සේවය ලබාදන කෙනෙක් හැබැයි එකමදේ කීහිපවරක් කිව්වත් තේරුම් ගණ නැතින් මගේීනුත් නැතුවම නෙවෙයි එහෙම වෙලාවට අපි මුලින්න්නවාචචනය නවවාද කරනවා පස්සේ ලිකිිතව අවවාද කරන සිද්ධ වෙන ඒ කරලත් බැරිවෙන තැනදි පූංචි මාංච කොට්ටමක් වගේ කක් දානසිද්ධ වෙනවා සිද්නිිවලින්දල එනකොට දවසක් එක් පුද්ගලේ බොහොම කළහකාරි විදදිහට හැසිරෙන්න පටන්ගත් ඔහුගේ අත්තලට මාංචුදාන්නේ අද්දිී ඔහු ඉත්තාම වැරෙන් ඔහුගේ කකුලෙන්මට පහර දුන්නා පස්සෙ තමයි ඔහු යම්මානසික ගැටලොකින් පීඩාවිදිෙන පුද්ගලයෙක් කියල අපි දැනගත්තේ වෘතීමය ජීවිතය තුළ අයහපත් අත්දැකීමලට වඩා යහපත් අත්දැකින් වැඩි බව ඇකීවේ ඉතා සතට සිතෙන්ය සුවිශේෂි පුද්ගලයින් අපට දින පතාම වගේ හමුවනවා ශිල්පශෙට්ටි මාදුරදික්සිත් වගේ නලනිලියන් ඕන තරම් මට මුණ ගැහිල තියෙනවා එතනිංගිය හම දෙෙනත් රැටවල ක්‍රීඩක ක්‍රීඩිකාබන් දේශපාලන නායකයින් ජනාධිපතිවරුන් සහ ජනප්‍රිය චරිත අපට හමුවනවා අපිත් එක්ක ඡායරූපගන්න පවා ඔවුන් හරි කැමති ඇය කියන්නේ එවැනි හමුුවීම් ඇය ජීවිතේදී ලද සුවිශේෂී අදදැකීම්භාවය ෝීටත්්‍යසනයෙන් රටරටවල ශ්‍රීල් ලාංකිකෑන් අසරන වුණු ොතේදී ජාතික මෙහෙවරක යෙදෙන පිරිසාතර ලක්මිණී ඇතුළූ ශ්‍රී ලාංකන් ගුවන් කාරි මණ්ඩලයද වූ බව නොකයාම බැරිය අපේ ශ්‍රී ලාංකකන් වෙනත් රටවල් හිරවෙලා අස්රවනුණුන් අවස්ථාවක් තිබුණේ ඒ වෙලාවේ අපි යාලව ගන්න ගිය හම පලේෙන් එකට නැග හැටියම ගොඩක් අයකිව්වේ ලංකාවට ගියා වගේ දැනෙනවා කියලායි සමහරු ඒවෙලාවේ අපික බදාගෙන ඇඩුව ඇත්තට මේක හරිම සංවිධි කාලයක් අපිත් මේරටට ලොක්කු සේවයක් කරනවා නේද කියන හැඟීම ඒවෙලාවෙදී මගේ හිතරනම් තදින්ම දැනුනා. ශ්‍රී ලංකන් ගුවන් සේවය සැමවිටම දෙෙස්විදිෙස් ගුවන් මගීන්ට වඩා උසස් සේවයක් ලබාදීමට බැඳී සිටින බව පැවසීමට ඇය අමතක නොකලාය. සමහර විදේශය මගින් පවා වෙනත් ගුවන් සේවාවල යන්නනැතුව බටින් ලිස්ටල ඉන්ඳලා අපේ ගුවන් සේවය එක් එකතු වෙනවා. එක පාරක් අපේ සේවය ගැන පැහැදනු කුවේටල කුමාරයෙක් අපේ සේවයට කරන ගෞරවයක් විදියට ගුවන්ඥානයේ මුළු කාරය මණ්ඩලටම ඒ රටේ තියෙන ලොක්කුම රෙස්ටරෙන්න්් එක බෝජන සංග්‍රහැකට ආරාදධනා කලා. ඉතින් ශ්‍රී ලංකනයාලයින් අපේ ගුණාත්මක බව ගැන පැහැදිරිි කරන්න ඒ උදාහරණයම ප්‍රමාණුවත් කියලමම හිත්තනවා ඒ සියල්ල මැද රැකියාවත් පෞද්ගලික ජීවිතයත් සමබර කරගැනීමට ඇයට සැමියාගෙන් නිබඳවම සහය ලැබන බවත් ලක්මිනි මතක් කලාය ඇයගේ ඉදිරි බලාපොරොත්තුව ගුවන් මැදිරි කළමනාකාර තනතුරට පසුව තිබෙන ගුවන් මැදිරි සේවා උපදේශක තනතුර සඳහා අයතුම් කිරීමයි. මැදදිරි කාරිමණ්ඩලේට අවශ්‍ය උපදේශන සහ පපුහුණවීම් ලබාදීම එම තනතුර ස්වභාවයයි. එසේම ගුවන් සේවිකාව කලෙස සේවයට බැඳීමට කැමැත්තක් දක්වන තාරුණියන් වෙනුවෙන් වචන කිහිපයක් පැවසීමටද ඇම්මතක නකලාය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මැදිරි කාරිමණ්ඩලය සාමාජිකයන් එක් දහස් එකසයක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. එයිනුත් හත්සිය පණහක්ම කාන්තාවන්. සමහර අය කියනවනේ ගුවන් සේවිකාවක් වෙනක ඒ තරං හොදරැ කියියාවක් නෙවෙයි කියලා ඒ කතාව සම්පූර්ණෙන්ම වැරදිී කවුරු හරි මේරැකියාව තෝරගන්න ඉන්නවා නම් බය නැතුව මේක තෝරගන්න ඇත්තමයි ඔයාට දවසක හදදව තින්ම ආඩම්බර වන්න පුළුවන් කියලා මම කියනවා